प्रतिफल मगिन विश्वास्यता श्रीलंकन इकोन ट्रस्ट मिहिन लियनाराची दस्कोन प्रमिला आदर अंदर अतीत श्रीलंकावे देवन राजसिंह राजु राजकाम करने समय प्रांचेन पेमिनी अद्मिराल लाहे अतुलु पिरिस लंदेसिन हा सटन कर जयग्रहणय करनवा ලන්දේසින් සමග තරහින් පසු රාජසිංහ රජතුමා ඉතා සතුටට පත්වි ප්‍රංශ ජාතිකයින්ව ආගන්තුකයින් ලෙස සැලකා ඔවුන්ට පුද සත්කාර කරනවා සටන් අවසානයේ ඔවුන් නැවත ප්‍රංශයට ගියත් නැවේ දෙවන්නා වූ ගැස්කොන් පෘතුගීසි කාන්තාවක් හා විවාහ වී ශ්‍රී ලංකාවේ නතර වෙනවා ඔවුන් දෙදෙනාට ලැබෙන පුතා වන්නේ පේදුරු ගැස්කොන් कुडा पेदुरु गेस्कोन हा राजसिंह रजुके पुत्तुन नरेंद्र सिंह कुमरुन समवयसे मून देदेनाम पिरिवेन अध्यापनेट यमु वेनवा एम निसा देदेनाम इता होंद मितुरन बवट पत्वेनवा अने गेस्कोन अद पाडमोट तेरुनाद मटनन्नो तेरुनु तेम बोहोमाय एमुनाद कुमरुनी इन्न मां ओबट अपहेदिलितन किया देन्ना ओबहेनम अद अपे मालिकावट पेमने पाड़ निम पास अपट से मे कुडा मित्रन मित्रत्व ओन तरुण वेट एलबेदना मे अतर हतिशियम देवन राज सिंह रजुगे वियोव सिदूना रजुगे अभाव पशु रजकम लभियुते नरेंद्र सिंह कुमार अट उ ओहु विदेशिकैन एसरु करमिन केलिलोल जीवितयक गत कल निसा उडरट रदल पंतिय ओहु रज वेनवट कैमति हुए नह एम निसा नरेंद्र सिंह कुमरुट विरुद्धव ओन कैरल्लक संविधानय करनु लबुवा कुमरुनी ओबमा हमुविय युतु बव कीवे मंद गैस्कोन मेवन विट रटे उद्गतवेति तत्वय पिलिबंदव ओब दन्नवा नेद ඔබ වෙනුවෙන් මාහට කරන්නට යමක් ඇතනම් ඒ වහාමට පවසන්න කුමරුනි මා ඔබේ කුඩා කල සිටම මිත්‍රයා ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට මා සූදානම් මේ වන විටත් මා රජකම ලබා ගන්නවට විරුද්ධව රටේ බොහෝ කැරලි සංවිධානය වෙනවා කුමක් කරන්නද කියාමට අවබෝධයක් නැහැ ඔබ රජකම ලබා ගන්නවා ඒ පිළිබඳව කිසිඳු සැකයක් ඇති කරගන්න එපා ඒ සියල්ල මම බලා ගන්නම් කුමරුනි गेस्कोन वनगतव नरेंद्र सिंह कुमरुट सहाय दक्वीम संदहा सेना संविधाने करनु लेबुआ किसे हो अवसाने बहु दिना विरुद्ध वद नरेंद्र सिंह कुमरुट रज कम लेबुना मे रजवीम पिटुपस इता सुविसाल मेहयाक इटु करनु लेबुए पेदुरु गेस्कोन विसिंग तमाट रज कम लबादीमट अनगी मेहयाक इटु कल तम प्राण सम मित्रयाट महा अधिकारं तनतुर लबादीमट नरेंद्र सिंह राजु सिदुए ए निसाई नमूत मेट राजमालिकावे बहु दिना विरुद्ध होना महाअधिकारम तनतुरट मेथरम गलपेनाय सिटियेदी नरेंद्र सिंह राजु मेकल क्रियाव गेन्न मगे हिते किसिंदु प्रसादयक न आपिटा तेसेमाय याने गैस्कोन यानु पीट देशक्कारेट महाअधिकारम तनतुर लबीम अपेटा तव नंबुआ किसे हो गैस्कोन वे म तनतुरें पहा कल युतुई यापि करान्ने केलिसे दाई कल्पना करोत होदाई मैं अतर नरेंद्र सिंह राजु इंडियावे नायाकार वांशिक प्रमिला नम इता रूमत कुमारिकाव विवाह करगत्ता गेस्कोन महाधिकारम तुमागे मेहेवीम मत विवाह उत्सवय इता उत्कर्षवत अयुरिन पेवत्तुना
නරේන්ද්‍ර සිංහ රජුට හඟුරංකිත කුණ්ඩසාලේ සෙන්කඩිගල යන ප්‍රදේශවල මාලිගා තුනක් තිබුණා. නරේන්ද්‍ර සිංහ රජු බොහෝ විට රාජකාරි කරනු ලැබුවේ සෙන්කඩිගල රාජමාලිගාවේ. ප්‍රමිලා බිසව සිටියේ හඟුරංකිත මාලිගාවේ. මහා අධිකාරම් තනතුර දරූ ගැස්කොන්ද සිටියේ හඟුරංකිත මාලිගාවේ. මේ වන විට උච්චාරණයේ පහසුව නිසාම ගැස්කොන් යන නම දස්කොන් නමින් වෙනස් වී තිබුණා. දස්කොන් මාඔබෝ මුණ ගැසි කතා කරන්නට සිතාගෙනමයි සිටියේ. ඒ මන්දබිස උනි කුමක් හෝ ප්‍රශ්නයක්ද? නැත නැත. ඔබට අගේට කවි පබෙදින්න හැකේ නේද? ඔබ රජතුමා වෙනුවෙන් ලියා තිබු කවි පන්තියක් මා දුටුවා. මටද කවි පබෙදින්න හැකි. ඕ ඇත්තද? එසේනම් කවියක් ලියා දෙන්නකෝ බලන්න. ඔබට තරන්නම් රසට කවි පබෙදින්න මට බැහැ. ඔබට හැකිද මට කවියක් ලියා දෙන්න? සත්තකින්ම ඔබ වැනි සුරූපිනියක් වෙනුවෙන් කවියක් ලියන්න බැරි නම් මගේ කවිකම කුමකටද? එනම් කදිම විහිළුවක්. නැත නැත, මාය කීවේ විහිළුවට නොවේ. ඔබ ඉතා සුරූපී. ඔබ වෙනුවෙන් කවියක් පබදින්නට ලැබේ නම් එය මාහටද භාග්‍යයකි. කුමක්ද මේ කරන්නේ? ඇයි දාසියට මං කරන්නේ කුමක්දයි පේන්නේ නැද්ද? බිසවුනි, නියඟලා නම් බොහෝ විෂ සහිත අලයකි. නියඟලා අලයක් කෑවොත් නිසැකවම මරණය අත්වනු ඇත. නියඟලා අල විෂ වුණත් මල ඉතාම පියකරුයි. විෂ සහිත දේ ගැන සිතන්නට මත්තෙන් මේ ලස්සන මල දෙස බලන්න දාසිය. ඒ කාරණාවෙන් මා ආව කාරණාවත් අමතක වුණානි. මෙන්න දස්කුන් මහ අධිකාරම්තුමා ඔබතුමීට මෙය දෙන්න කීවා. හසුන් පත? කවියක්. රන් මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා ඉන්නාලය වඩයි මගේ සිත නුඹ පල්ලා පන්දහසකට මෙත තිබුණත් උඩ හිල්ලා රන්බාජනය නොවීදිද විදිනා ගුල්ලා බිසවුනි, දස්කොන් මහාධිකාරම්තුමා දේ ලියා තිබෙන්නේ. දාසිය, මමද නුඹට හසුන් පතක් දෙමි. ඒ මහාධිකාරම්තුමාට ගෙන ගොස් දෙන්න. ඒත් බිසවුනි, ඔය හසුන් පතු අමාරුම අපේ රජතුමා හැම දැනගත්තොත්? අනේ මන්දා, රජතුමා සිටින්නේ සෙන්කඩගල. ඔහුට මේවා ආරංචි වෙන්නේ නැහැ. අනික මා දෙන්නේ කවියක්. ප්‍රමිලා බිසවද එයට පිළිතුරු කවියක් ලියා දුන්නා. මෙවැනි ශුංගාරාත්මක කවිවල රසයෙන් වහවැටුණු මේ දෙදෙනා නිතර නිතර කවි හුවමාරු කරගත්තා. මේ කවි හුවමාරුව නිසාම අවසානයේ දෙදෙනා අතර අසම්මත ප්‍රේමයක්ද ලියලා වැඩුණා. යන්නෝ මෙමක රෑදහවල තොරවෙත්ද බොන්නෝ මේ ගඟ දිය පුර කරලා බොත්ද දන්නෝ පහස ගිට අඩගහලා තිත්ද දන්නෝපා මිනි බැඳ දොර නාරිත්ද
දස්කොන් සහ ප්‍රමිලා බිසව සක්මන් මළුවේදී හමු වුණා. කවි කිව්වා පමණක් නෙවෙයි, ඔවුන්ගේ ප්‍රේමයේද දලුලා වැඩුණා. මේ ප්‍රේමයේ රහසක් වූයේ නරේන්ද්‍ර සිංහ රජුට පමණයි. නුඹේ රත් දෙතුල් මත තබා මා දෙතුලත උරා බොන්නද සදා මී රස. දැන් නම් ඔබේ කෝලම් බොහෝ වැඩි දස්කොන්. අපි මේට වඩා පරිස්සම් විය යුතු බව මට හැඟෙයි. ප්‍රේම කරන්නට අප බිය විය යුතු නැත සොඳුර. ඔබ පෙම් කරන්නේ අන්සතු කෙනෙක්ට බව අමතක වුණෙහිද? සොඳුර දන්නවද? වඩාත් සුවඳ අනුන්ගේ උයන්වල පිපුණු මල්ය. යසයි වැඩේ. අපගේ බිසව මහාධිකාරම් සමග රංගන රැඟුම් පෙනේද? දෙයියනේ, මේවා අපගේ රජතුමා දැනගතහොත් එහෙම කුමකින් කුමක් වේද? මෙය නම් රජතුමාට සැලකළ යුතුමයි. රජතුමා පිළිගනී කියා ඔහේ හිතනවද? බිසවට කතා හැදුවා කියා ඔහේව උලෙ තියන්නත් පුළුවන්. අනික රජු සහ මහාධිකාරම් අතර තිබෙන ස්වල්ප මිත්‍රත්වයක්ද? රජු නම් කිසිදාක ඕක පිළිගන්නේ නැහැ. හත්ති ලව්වේ ඇත්ත නේන්න. ඔහෙගෙත් මොලේ තමයි මොලේ. රජුට රහසේ මෙම අසම්මත පෙම ගලා ගියා. මේ අතර ප්‍රමිලා බිසවට ඇති වූ යම් අපලයක් දුරු කිරීම සඳහා ඇගේ ජීවමාන රුවටම සමාන රුවක් අඹා ශාන්ති කර්මයක් සිදු කළ යුතු බව යකැදුරන් විසින් අනකරනු ලැබුවා. මේ කටයුත්ත සොයා බලා කිරීමටත් රජුපත් කරනු ලැබුවේ දස්කොන් මහාධිකාරම්වරයාවයි. දස්කොන්, කොහොමද ඉතින් හංගුරංගෙත මාලිගාවේ තොරතුරු? එහි වැඩ කටයුතු එලෙසින්ම සිදුවෙනවා රජතුමනි. සෙංකඩගල තතු කෙසේද? සෙංකඩගල කටයුතු නිසි පරිදි සිදුවෙනවා. අර ප්‍රමිලා බිසවගේ රුවට සමාන රුව අඹ අවසන්ද? එය බිසවගේ රූපයට ඉතාම සමානයිරු නිම කර ගැනීමට ඔබ වග බලාගත යුතුයි දස්කොන්. එසේය රජතුමනි, මම මූර්ති ශිල්පියාව සවස මුණ ගැසෙනවා. කොහොමත් දැන් බොහෝ ප්‍රමාණයක් අඹ අවසන්. තව ඉතුරු ඇත්තේ සුදු පැහැයෙන් මකුල්ල මැටි පිරියම් කිරීම පමණයි. දින කිහිපයකින් අපට ප්‍රමිලා බිසවගේ මූර්තිය ලබාගත හැකි. මූර්තිය නම් ඉතා කදිමයි. එහෙත් කිසියම් අඩුවක් පෙනෙන්නට තිබෙනවා. ඒකි මෙද්ද මහාධිකාරම්තුමනි? කදිමයි කදිමයි, මේ නම් විශ්මිත නිර්මාණයක්. මේ රුව ජීවමාන ප්‍රමිලා බිසවට එහෙම් පිටින්ම සමානයි. මාහට බිසව ළඟනුමැති පාළුව මගහරව ගන්න මේ රුව සෙංකඩගල මාලිගාවේ තැබීමට කදිමයි නොවැ. මොනවා? එහෙත් මාගේ බිසවගේ කලවේ හිසටා නුපල්ලපය මේ මූර්තිය සටානුයේ කෙසේද? මාහැරය දුටුවේ කවුද? එසේනම් මාලිගාවේ අය කියන කතා සත්‍යයක්. දස්කොන්, නුඹ අපගේ මිත්‍රකමට ද්‍රෝහි වුණා. දස්කොන් පිළිබඳව නොපහන් සිත් ඇතිකරගත් නරේන්ද්‍ර සිංහ රජු ඔහුව සිරගත කරනු ලැබුවා. දස්කොන් සිරගත වූ පසු රජතුමා මහාධිකාරම් තනතුර පවරනු ලැබුවේ ලෙව්කේරාල නැමැත්තෙකුටයි. ලෙව්කේරාල දස්කොන් බැලීමට සිර මැදිරියට ගියා. අනේ, ඔබව මේ විදියට සිටිනවා දකින විට මගේ පපුව වාවන්නේ දස්කොන්. ඔබට මාගෙන් යම්කිසි උදව්වක් අවශ්‍ය නම් වහ කියන්න.
මා බහැදකීමට පැමිණියාට බොහොම ස්තුති මහාධිකාරම් තුමනි. ඔබතුමා දන්නවා ඇතිනේ මගේ විනෝදයේ කවි ලිවීම බව. මට සිරමැදිරියේදීත් කවි ලිවීමට පහසුකම් ලබා දීමට හැකිනම් එය ලොකු උදව්වක්. එනම් සුදු දෙයක්. මා යයිතු කරන්නම් ඈ. සිරගතව සිටි කාලයේදීත් දස්කොන් හොර රහසේම ආහාර සපයන දාසිය අතේ ප්‍රමිලා බිසවට කවිලියා තිබුණා. ඇයත් හැකි සෑම විටම පිළිතුරු කවිලියා තිබුණා. සරා සඳක් සේහෝ බැලීමට පැමිණෙන්නේ ඔබතුමා පමණයි මහාධිකාරම්තුමනි. එය මට මහත් සතුටක්. ඔබතුමා මට තවත් උදව්වක් කළ යුතුයි. මේ තමයි මා මෙතෙක් කල සිරමැදිරියේ සිටමින් රජතුමා වෙනුවෙන් ලියු නෝකාඩු මාලය නම් මාගේ කාව්‍ය සංග්‍රහය. මෙය වහා රජු අතරපත් කරන්න පුළුවන්ද? හොඳයි දස්කොන්. මම මේ රජතුමාට ලැබීමට සලස්වන්නම්. මහාධිකාරම්තුමනි, මේ කවි ටික බැලූ පසු රජු මාහට සමාව දෙයයි මට විශ්වාසයි. හොඳටම පරක්කුයි. මම එහෙනම් ගොහින් එන්නම්. මහාධිකාරම්තුමනි, එහෙනම් ඕක හැකි ඉක්මනින් රජතුන් අතර පත් කරන්න. රජතුමා මේ කවි ටික කියවා දස්කොන්ට සමාව දුන්නොත් එහෙම මගේ මහාධිකාරම් පට්ටම කම්මුතුයි. බැ. එයට නම් කොහෙත්ම ඉඩ නොතැබිය යුතුයි. දස්කොන් නම් කිසිදු ලැජ්ජාපියක් නැති උද්දච්ච පුද්ගලයෙක්. ලැජ්ජයි. මා ගැනම මට ලැජ්ජයි. මේ වගේ මිතුරෙකුද මෙපමණ කාලයක් මා ඇසුරු කළේ? ඔහු නිදහසට කරුණු දක්වා මාහට විස්තර ලබා දෙනු ඇතැයි මා සිතුවත් ඔහු එසේ කරන බවක් නම් පේන්න නෑ. ලබන අමාවක දිනේදී ඔහුගේ හිසගසා දැමීමට මා නියෝග කරනවා. මගේ බිරිඳ සමග සම්බන්ධයක් සාදාගෙන ඔහු කළ වරද කිසිසේත්ම සුළුපටු එකක් නෙවෙයි. මිසුන් වහන්සේ ආරංචිත සක්මන් කරන මලුවේදී බැඳිහාද සිත් සන්තෝසින් දුන් මුවමි බිවාද ඉක්මන් මගේ නමට ජීවිතේ දෙනවාද දස්
ගැස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද ඔබගේ හිසගසා මරා දමනවා ඒවා දරාගන්නේ කෙසේද ඔබ මා වෙනුවෙන් ලියූ පෙම් කවිවල මතක මගේ ඉදිරි ජීවිත කාලයම පාරවනු ඇත ඔබගේ ප්‍රේමය සම්බන්ධ වුවද ඒ ප්‍රේමය වගේ ජීවිතයට ආශක්ත වුවා දස්කොන් ඔබගේ වියෝම ඔබේ වියෝම මට දරාගන්නට බෑ අනේ මගේ දස්කොන් විසැස් කමලාව රස පහස නොවිඳමා දසිසුදුනි පොරම ඇසුදුටු පමණමා විසෙස් ඔබගේ අමයුරු පහස ලත්මිමා හිස්නේකක් දුනි නම් ඔබ නමට කිමා මහිස්නේකක් දුනි නම් ඔබ නමට සොඳුරිය සොඳුරිය